ලංක කණ්ඩායමත් බංගලාදේශ කණ්ඩායමත් අතර පවත්වන තරගාවලිය ගැන ශ්‍රී ලංකා කණ්ඩායම 1996 පුහුණු කළ ඊට පස්සේ බංගලාදේශ කණ්ඩායමත් පුහුණු කළ ඩේවිඩ් වට්මෝ අදහස් දක්වලා තිබුණා. මෙතෙන්දී වට්මෝ කතා කරලා තිබුණේ මහමුදුල්ලාගේ නැවත පැමිණීම ගැන. අවුරුදු 38ක් වෙන මේ ප්‍රවීණ ප්‍රතිකරුවා මෑත කාලයේ සෙල්ලම් කළ තරගවල ඉහළ දක්ෂතා පෙන්වීම එක්ක තමයි මේ විදිහට ජාතික කණ්ඩායමට එන්න ආපහු අවස්ථාව ලැබුණේ. අවසන් වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක 2022 අවුරුද්දේ T20 තරගයකට සෙල්ලම් කරලා තියෙන මේ ක්‍රීඩකයා ලෝකුස්ලානේ ඉලක්ක කරලා ආපසු ජාතික කණ්ඩායමට එකතු කරනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මහමුදුල්ලාගේ නැවත පැමිණීම ගැන කියන හිටපු ශ්‍රී ලංකා වගේම බංගලාදේශ පුහුණුකරු වට්මෝ කියන්නේ මැදපෙළ ශක්තිමත් කරලා අවසන් පන්දුවාරවල ලොකු ලකුණු ගාණක් ගන්න මහමුදුල්ලාගේ පැමිණීම එක්ක පුළුවන් වෙයි කියලා. මම හිතන්නේ T20 තරඟවලට ක්‍රීඩකෙක් ළඟ තියෙන ඕන ජවය මහමුදුල්ලා ළඟ තියෙනවා. එයාගෙන් ඇහුවොත් කණ්ඩායමේ කොතනද සෙල්ලම් කරන්න ඕන කියලා එයා කියයි කලින් පිටියට එන්න තමයි කැමති කියලා. මමත් හිතන්නේ මේ ප්‍රතිකරුවගේ වැඩක් ගන්න දැනට එවන තැන්ට වඩා ටිකක් ඉස්සරහින් පිටියට එවන්න ඕන. මොකද ඔහු කැමති ඉනිමක් ගොඩනගලා අවසන් අවස්ථාවේ පහර දෙන්න. අවසන් පන්දුවාර කිහිපේ 6 පහර 4 පහර එල්ල කරන්න අවශ්‍ය හැකියාව එයාට තියෙනවා. බංගලාදේශ ශ්‍රී ලංකාව එක්ක තරගාවලියේදී ඒ දේ තමයි අත්දැක බලන්න උත්සාහ කරන්නේ. මොකද ලෝකුස්ලානේට සූදානම් වෙන්න තව ලොකු කාලයක් නැහැ. වට්මෝ කියන්නේ මහමුදුල්ලාගේ වයස ඔහුගේ දක්ෂතාවලට මෙතෙක් බලපෑමක් කළේ නැහැ වගේ මේ තරගාවලියේදී ඒක අවුලක් වෙන එකක් නැහැ කියලා. මම හිතන්නේ තාමත් මහමුදුල්ලා දුවල පැනලා සෙල්ලම් කරන ක්‍රීඩකයෙක්. එයාට ෆිට්නස් පැත්තෙන් නම් කිසිම අවුලක් තාම වෙලා නැහැ. මම හිතන්නේ යම් ක්‍රීඩකෙක්ට පිටියේ වටේ පහරවල් තියෙනවා නම් ඕනෑම අවස්ථාවක පිටියේ ඕනෑම තැනකට පහර ගහන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. එහෙන් ප්‍රතිකරුව පන්දු යවන්නන්ට හිස රදයක්. ඔය විදිහට තමයි අපිට ලෝකුස්ලානේ ලබා දෙන්න උදව් වුණු වර්තමානයේ අපිට වඩා බංග්ලාදේශ කණ්ඩායමේක වැඩි සම්බන්ධතා තියෙන වට්මෝ බංග්ලාදේශ සංචිතය අලුතින් මහමුදුල්ලා එකතු කර ගැනීමත් එහෙම එකතු කරගෙන බංග්ලාදේශයේ බලාපොරොත්තු වෙන දේත් ගැන අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.